ආර්ථික ඒකක දසලක්ෂයේ ජාතික මිහෙයුම ලබන දොළොස්වැනිදා රටපුරා ආරම්භ කරන බව, ආර්ථික සංගර්ධනාමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා, විශේෂ මාධ්‍යහමුුවකදී ප්‍රකාශි කර තිබේ. මෙම වැඩසටැහනට ශ්‍රී ලංකාවේ ග්‍රමසේවා සම්දා හතර දහසක් සම්බන්ධ කරගනිී. ඒ ග්‍රාමසේවා වසමකට ඒක සීයක් තෝරාගෙන තිබේ. මෙම ජාතික වැඩසිටහන්ට සම්බන්ධ කරගන්නා ග්‍රාමනිලධාරින් පවුල් සෞකිසේවා නිර්ධාරණයන්, ෘෂිරර්ම පරේෂණ නිලධාරින් සහ සමුෘදධි නිර්ධාරින් පහුණුකිරීම දැන් ආරම්භ කරතිබේ. ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව දිියත් කරන මෙම ජාතික මෙහෙයුමේ එකම අරමුණවන්නේ ඉදිරියේදී ලෝකයේ ඇතිවන ආහාර අර්බුද්ධයට මුණදීම සඳහා රට සෝදා නම්කරවීමය. ජනතාවට තමන්ගේ ගෙවත්තේ කිසියම් එලෝලු පැළයක් පළතුරක් වවනට යයි කියා නිහන්ඩව සිටීම වගකිවයුතු ආ්ුවකටක් කළනු හැක්කකි. ඒ නිසා රටේ ප්‍ර්ට ගැනත් ගමේ මිනිසුන්ගේ ජීවන රටාව ගැනත් ගැඹුරට අධ්‍යනය කර සිටින බැසිල් රාජපක්ෂ මහතා ගෙවත්තේ වගා කරන ඇත්තන් දිරිමත්කිරීමට මෙම මෙහයුම ක්‍රියාත්මක කර තිබේ. ගමී ඇත්තෝ හැමදාමත් වවාගෙන කෑහ. එයට එදා අමුතු මඟ පෙන්වීමක් තිබුණේ නැත. එහෙත් අද සියලු දෙනාම නවීකරණය වී තිබෙන යුගයක ගමී ඇත්තන්ටද ගෙවතු වගාවට පොඩිතල්ලුවක්දීම, ආන්ජුවේ වගකීමවේ. ගෙදර ගහින්කපන තැමිලිවල්ල කඩේට විකුණා කරවලකූරියෙක් ගෙනවුත් කට්ට රහට කෑම අපේ ගැමයාගේ පුරුද්ධය ගෙදර එලදනගේ කිරටික කඩේට විකුණා ගෙදරට අවශ්‍ය තුනපා ගෙනේමද ගැමයාගේ පුරුද්ධවී තිබේ. දැන් ඒරටාව වෙන ස්වී ඇත්තේ ගමේ හැර සියලු දෙනාම සුපමාකට්වල්ට යන බැවිනි කූඩයක් අතින්ගෙන කොට කලිසමක් ඇඳය සුපමාකට්ගයාාට කිසිවෙකු ඊර්ෂා කරන්නේ නැත එහෙත් මෙහිදී අපට මුහුණ දෙනට වන්නේ වෙනත් බරපතල අර්බුදයකටය එනම් කාලගුණ විපාර්යාසය නිසා ලෝක ආහාර අර්බුදයකට මුහුණදීමට සිදවීම කිසිම බලවතකුට හෝ නවීන තාක්ෂණයකට හෝ වැලැක්වියනො හැකිය ගුහා ආර්ථිකේකක දසලක්ෂයක් ආරම්භ කිරීමේ මෙහෙයුම දොනස් වනදා ආරම්භ වන්නේ ඒ නිසාය. එබැවින් දේශපාලන ේදයෙන්තුරව සාමස්ත රට වැසියන් සියලු දෙනාම මෙම මෙහයුමට එක සිතින් සහය පල කළ යුතුය. නැතිනම් එය පසු ඇැවිල්ලකට හේතුවක් වනවා ඒ කාන්තය. විමසුමපිට පත මහින්දාබේ සුන්දරගින්.